තොරව මම මේ කියන්නේ මේ හැම මේ ලෝකේ වෙලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන කාරණය තමයි ඒ හරහා අපිට අපේ හිත සංසුන් කරගන්න ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙන්න මේ ලැබෙන රුකුල. ඒ නිසා අපි දැන් කලින් අපි පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බනම් ඒ වැඩේම අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන් අපේ හිතෙන්. අපි කට්ටිය එකතු වෙලා මලක් පූජ කළා පහනක් පත්තු කළා මේ බුදු පිළිමයට වැඳලා මොකද මේ පහුගිය කාලේ අපි දැක්කනේ අපි ගත කරපු රටාව ඒ රටාවෙන් බැහැර වෙලා දැන් ගෙදර අපි ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ රටාවට යොමු වෙන. ඒ වගේම මේ අපේ ප්‍රතිශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් මේ මතුවලා තියෙන නදීක. මොකද අපිට එන්නතක් නැහැ. අපිට බේතක් නැහැ. අපේ ඇඟෙන් තමයි අපි මේක හදා ගන්න ඕන ප්‍රතිශක්තිය. ඒතර ප්‍රතිශක්තිය හදා ගන්න නම් ලෝක සෞඛ්‍ය සංවිධානය අද කියනවා අපි පහුගිය කාලේ කියපු කාරණේ. ඒ අය කියනවා මේ કૃත්‍රිම ආහාර රටාවෙන් ඈත් වෙන්න. ෂණික කෑම වලින් ඈත් වෙන්න. පාරම්පරික අපේ ගමේ තිබිච්ච ආවේනික පාරම්පරික ආහාර රටාවට නැවත යන්න. මේ කියන්නේ දැන් අපි මෙච්චර දවසක් කියපු එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. કૃත්‍රිම බීම වලින් ඈත් වෙන්න. වතුර වැඩිපුර බොන්න. නිදා ගන්න. විවේක ගන්න. මේ අපි අවුරුදු ගානක් ඉස්සර කරගෙන ආපු දේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව මේ අපි ලැබිලා තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වෙන් උනත් අපිට හොඳ දේවල් අපිට එළියට පේන්න තියෙනවා. ඒ නිසා අපි ඉතාලම පැහැදිලිව රජ්‍ය වෛද්‍යාරින් සංග විදිහට වෛද්‍ය ශේෂ්ඨයට සම්බන්ධ පිරිසක් විදිහට මෙතන අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ විශේෂයෙන්ම අන්තර්පාර්ශ්වික සම්බන්ධතාවය හොඳට තියාගෙන අපි වැඩ කරමින් ඉන්නවා. හමුදාව පොලිසිය රාජ්‍ය යාන්ත්‍රණ සියල්ල ශක්තිමත් කරලා අපි එකට ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම මෙතන දැන් අපි මේ හැමතිස්සෙම මම වැඩසටහනල්ද කියන දෙයක් තමයි මේක වෛද්‍යවරු විතරක් කරන වැඩක් නෙමෙයි. ඒ හින්දා මෙතන අපි දැන් ගොඩක් වෙලාවට මේ වැඩසටහනල වෛද්‍යවරුනේ ඉන්නේ. ඒ නිසා රටට පණිවිඩයක් යනවා නම් මේ වෛද්‍යවරු විතරයි මෙතන වැඩ කරන්නේ. ඒක සම්පූර්ණ වැරදි. හෙදකාර මණ්ඩලය, අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය, කයිනිස්ට කාර්ය මණ්ඩලය සියලු දෙනා එකට කැප වෙලා කරන උත්සාහයක ප්‍රතිඵල තමයි අපි මේ රටට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටම මම හිතන්නේ නිරෝධායනය සම්බන්ධයෙන් ගත්තාම මම පහුගිය වැඩසටහනකදීත් කිව්වා අපේ හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා එතන හිටියේ අපිට හිතා ගන්න බෑ හමුදාව හිටියේ නැත්තම් මේ නිරෝධායන ක්‍රියාවලියට මොකද්ද වෙන්නේ කියලා. කොහෙත් කරන්නේ කොහොමද කියලා සෞඛ්‍යන ජීවිතේ හිතන්නවත් බෑ සෞඛ්‍ය අංශවලට මේ නිරෝධායනය කරන්න. මේ තියෙන ධාරිතාව මේ තියෙන කැපැසිටි මේ කැපවීමත් එක්ක ඒකේ සාර්ථකත්වයේ තමයි අපි යම් තැනක අද ඉන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලි මේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අපි ඉස්සරහට ගෙනියන්න ආරක්ෂක අංශ මේ සියලු දෙනා එකතු වෙලා මේ ගමන ගියොත් එහෙම අපිට අර පීක් එක ෆ්ලැට් කරගන්න. ඒ කියන්නේ අපි මෙහෙම උලකඩන් උඩට යන්නේ ඒක පුළුවන් තරම් අපිට පැතලි කරගන්න අපිට පුළුවන් වුණොත් අපේ ධාරිතා සීමාවත් තියාගෙන වෛද්‍යවරු ටිකක් බේරගෙන රෝහල් පද්ධතියත් බේරගෙන රටේ මිනිසුන්ගේ ජීවිත ටිකක් බේරගන්න පුළුවන්කම ලැබේ. හොඳයි. අපේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර ආතුව සිවිල් පුරවැසියෙකු කුලෙස අපේ හාමුදුරනේ යුතුකමේ ඉල්ලීම අපි කරමු මේ රට වැසියන්ගේ. ඔය ඇත්තටම මම හිතන්නේ අපේ ගරු යුද හමුදාපතිතුමන් මෙතනට පැමිණිලා මහජනයා වෙනුවෙන් දැනට කරලා තියෙන දේවල් රජය විදියට ත්‍රිවිධ හමුදාව විදියට පොලිසිය විදියට ඉතාම විධිමත්ව සඳහන් කළා. සහ මෙතනින් එහාට කෙරෙන්න ඕනි දේ මොකක්ද කියන එකත් එතුම සඳහන් කළා. ඊළඟට මේ කොරෝනාවලට එරෙහි සටනේදී ප්‍රධාන නියමුවන් වන්නේ විද්‍යාත්මක දැනුම, තාක්ෂණික දැනුම. ඒ සියල්ලෙන් අපිව මඟ පෙන්වන්නේ ප්‍රායෝගිකව අපිව සුරක්ෂිත කරන්නේ වෛද්‍යවරු. එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරමින් එහි ලේකම්තුමන් අපේ වෛද්‍ය හරිත මැතිතුමන් මේ ස්ථානයට ඇවිල්ලා අපිට කියලා දෙන්න තියෙන ටික මම හිතන්නේ කියලා දීලා ඉවරයි. දැන් මොකද කරන්න ඕනේ? එහෙමයි. පුරවැසියන් වන අප මේ දෙපළ විසින් අපිට අවධාරණය කරපු දේවල් ටික පිළිපදින එක. එහෙමයි. මොන ආගමික නායකයා වුණත් අපි ආගමික නායකයෝ විදියට මේ ඇත්ත එපයි කියන එක නොකර ඉන්න දැන් කැප වෙන්න ඕනේ. එහෙමයි. ඒක අනිවාර්යයි. මොන සමාජ නායකයා වුණත් ඒ සමාජ නායකයෝ කැප වෙන්න ඕනි මේ කණ්ඩායම මේ සටනේ ඉදිරි පෙළේ ඉන්න ඉදිරි ආරක්ෂක වළල්ලේ ඉන්න කණ්ඩායම මේ වෙලාවේ අපිට එපයි කියන දේ නොකර ඉන්න ඕනේ. කරන්න කියන ටික කරේ අඩුවෙන් උනත් කමන්නේ. එපයි කියන ටික නොකර ඉන්න ඕනේ. ඒක තමයි පුරවැසියාගේ යුතුකම. දැන් මම ප්‍රසිද්ධයි මට පුළුවන් අහමයි මෙහෙමයි කියලා මම මේ වෙලාවේ එක දහ දෙනෙක් මගේ පන්සලට කැඳවන එක මං කරන වැරද්දක්. මොකද මේ ආගම් අතර තරඟේ තියන්න වෙලාවක් නෙමෙයි. අපේ ආගම්වල හාස්කම් පෙන්වන්න තියෙන වෙලාවකුත් නෙමෙයි. එහෙමයි. ඇත්ත වශයෙන්ම මම රජයට ස්තුතිවන්ත වෙනවා.
මේ වෙලාවේ මත්වතුර පාලනය කරපු එක ගැන සූතිවන්ත වෙන. එහෙමයි. ඇත්තටම ඔවුන්ටත් එක විදියක අර රිහැබිලිටේෂන් කාලයක් වගේ. මත්වතුර නැතුවම බෑයි කියපු කට්ටියට දැන් පුනරුත්ථාපන කාලයක් හම්බෙලා. ඔවුන් වගා කරනවා, ඔවුන් වත්ති පිටියේ වැඩ කරනවා, ගෙදර මකුළු දැල් ටික කඩනවා, අර කය වෙහෙසවල ඔවුන් ඔවුන්ගේ ඇබ්බැහිවෙන් ඇතිවෙන කායික අපහසුතා ටික 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 මගහැරවගෙන. මන් දැක්ක ඇත්ත වශයෙන්ම මේ කාටුන් එකක පවා ඇඳලා තියෙනවා ඒවා මේ තරුණ ළමයිම ඇඳින්නේ. බොන්නේ නැතුව ඉඳීම නිසා කොල්ලොන්ට වෙච්චද කොල්ලෝ ලස්සන වෙලා. තව එකක් ඇඳලා තිබුණා සලුන් නැති නිසා කාන්තාවන්ට වෙච්චද කියලා. ඒක ඒක වෙනම කතාවක්. නමුත් අපි තේරුම් ගන්න ඕනි මේ වෙලාවේ අපේ පුරවැසියාගේ කාර්යභාරය හරියටම අපි ඉෂ්ට කරන්න ඕනේ මෙතුමන්ලා එපයි කියන ටික නොකර ඉඳීමෙන්. අපිට කරන්න කියලා කියන ටික තියෙනවා නේද? අන්නේ ටික මොලේ පාවිච්චි කරලා අපි කරන්න ඕනේ මේ වෙලාවේ. මේ වෙලාවේ අපේ පඬිතකන් ලොකුකන් එකක්වත් වැඩක් නැහැ. මට කර්ෆියු පාස් එකක් දීලා තිනු 31 වෙනිද වෙනකන්. හැබැයි මම ඒ කර්ෆියු පාස් එක පාවිච්චි කරලා මගේ ගෙදර ගියේ නැහනේ. මම ඒක ඉල්ලගත්තේ මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා මිනිස්සු දැනුවත් කරන්න විතරයි. මම ඒක අදටත් පාවිච්චි කරන්නේ ඒ වෙනුවෙන් විතරයි. එහෙමයි. වෙන කිසිම ගමනකට මගේ හිතවත් දායකයෙක්ගේ ගෙදරකටවත් යන්න මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි මේ වෙලාව වැරදි කරොත් ඒ වැරද්දට අපිට වන්දි ගෙවන්න වෙනවා. ඉතාම දරුණු විදියට අප්‍රේ ළඟ වෙනකොට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අපේ ආදරණීය ලාංකිකයින්ට ඔබ මොන ජාතියක් මොන ආගමක් මොන කුලයක් මොන පළාතක් මොන තත්ත්වයක් නියෝජනය කරත් මේ අපේ රට LTT ත්‍රස්තවාදයට වඩා දරුණු ත්‍රස්තවාදයක් හමුවට ඇවිල්ලා ඉන්න වෙලාවක්. මේ වෙලාවේ අපේ මුරදේවතාවුන් අපේ සුවසේවා වීරවරු සහ රණවිරුවෝ දිවාරෑ නොබලා වෙහෙසෙමින් ඉන්නවා රජයේ අනුග්‍රහය එක්ක මේ ත්‍රස්තවාදයෙන් මේ වසංගතයෙන් මේ අවාසනාවන්ත පරිසරෙන් අපි බේරගන්න. අපි උදව් නොකරොත් අපි ඉවරයි. අපේ උදව්ව නැතුව මේ ඇත්තන්ට විතරක් මේ ගමන යන්න බෑ. ඒ නිසා පුරවැසියන්ගේ යුතුකම ලෙස මම යෝජනා කරන්නේ එපයි කියන ටික හරියට මොලේ ඇතුව නොකර ඉන්න, කරන්න කියන ටික හරියටම පුළුවන් උපරිමෙන් කරන්න. ඔබත් රැකෙයි, රටත් රැකෙයි. ඔබගේ ආදරණීය දරු පැටවුන්ගේ හිනාව බලපල තව දවසක් හරි ජීවත් වෙන්න ලැබෙයි.